අයිබුවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තකට ඇත්ත කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම බුද්ධි දනුකා බේසින්. මම ශශිකලා කඳුබඩ ආරච්චි. මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. ජනපති කැඳවූ පක්ෂ නායක රැසවීමට බහුතර නායකයින් නැහැ. මේ හදිසියේ කැඳවීම දේශපාලන වාසියක් ලබා ගැනීමට දරන උත්සාහයක් නිසා අපි අද පැවැත්වුණු සාකච්ඡාවට ගියේ නැහැ. ආණ්ඩුවක් පිහිටුවීමට නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට කළ ආරාධනය ගැන ජනපතිගෙන් පැහැදිලි කිරීමක්. ඔය හොරු මාත් එක්ක හිටගන්න එන්නේ නැති බව මම ඉතාම පැහැදිලිව දන්නවයි කියන එක මම තමුන්නාසලට කියන්නට ඕනේ. ඉදිරි මැතිවරණයෙන් පසු සංවර්ධනයට මුදල් දෙන හැටි ඇමති කිරියල්ල කියයි. පොහොට්ටුවට බෝක්කුවක් හදන්න බෑ. මොකද සල්ලි දෙන්නේ අපි. අගමැතිතුමා තමයි මේ සල්ලි දෙන්නේ. අගමැතිතුමා සල්ලි දෙන්නේ එක්සත් ජාතික පක්ෂ සභාවට පමණයි. ඡන්ද විමසීම ලංවත්ම ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ගැන ජීඑල් පීරිස්ගෙන් හෙළිදරව්වක්. කුසගින්නට කෝවක්කා කෑ හත් හැවිරිදි දරුවෙකු රුධිරයේ සීනි මට්ටම පහළ යෑමෙන් මරුට. බැදුම්කර කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පක්ෂනායක රැසවීමක් ඇඳවා තිබුණා. නමුත් ඊට එක්ව සිටියේ දේශපාලන පක්ෂ නියෝජිතයන් කිහිප දෙනෙකු පමණයි. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 9ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම රැස්වීම කැඳවා තිබුණේ බැඳුම්කර කොමිෂන් සභා වාර්තාවට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි. ඊට පාර්ලිමේන්තුවේ සිටින සියලු දේශපාලන පක්ෂ නායකයින්ට ලිඛිතව ඇරයුම් කර තිබුණා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ජනතා විමුක්ති පෙරමුණ සහ ඒකාපද විපක්ෂයේ නියෝජනය කරන දේශපාලන පක්ෂ කිහිපයකම නියෝජිතයින් මීට එක්ව සිටියේ නැහැ. නීතිපතිවරයා, මහබැංකු අධිපතිවරයා සහ අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාද මෙම සාකච්ඡාවට කැඳවා තිබුණා. නායක රැසීමක් පැවැත්වුවේ බැඳුම්කර කොමිෂන් වාර්තාවේ ඉදිරි ක්‍රියාමාර්ග ගැන නීතිපති දෙපාර්තමේන්තුවත් අල්ලස් කොමිෂම සභාවත් වැඩ කරන්නේ කෙසේද යන්න පිළිබඳ මූලික පැහැදිලි කිරීම කරන්නටයි. ඒකෙදි කතා වුණා මේ වාර්තාවේ පිටු අඩුද නැද්ද කියන කාරණේ. ඒකෙදි සඳහන් වුණේ සමහර රහස්‍ය තොරතුරු අපරාධ විමර්ශනයට අදාළ යම් යම් ලේඛන පමණක් ඉදිරිපත් කළා නැහැ. ඒවා තොරතුරු දැර ගැනීමේ නීති යටතේවත් ලබාගත හැකි දේවල් නෙවෙයි කියලා. ඊළඟ කාරණාව තමයි මූල අපරාධයන් සම්බන්ධ විමර්ශනය කිරීම සඳහා ශක්තිමත් නීති රීති කීපයක් ඉදිරි සති දෙක තුන ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙන බව සඳහන් වුණා. අදාළ සාකච්ඡාවට සහභාගී නොවීම සම්බන්ධයෙන් කරුණු දක්වමින් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. එහි දක්වා ඇත්තේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මහජන විශ්වාසය දිනා ගැනීම සඳහා කතා පැවැත්වීමෙන් ඔබ්බට ගොස් වහා ක්‍රියාමාර්ග ආරම්භ කළහොත් ජනාධිපතිවරයාගේ ඉල්ලීම සලකා බැලීමට කටයුතු කරන බවයි. මේ අතර අදාළ සාකච්ඡාවට සහභාගී නොවීම සම්බන්ධයෙන් සෙසු පක්ෂවල නියෝජිතයින්ද අදහස් පළ කළා. වාර්තාවේ පිටුවඩුවීම අපි පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරා. ඉතින් ඒ පිළිබඳ පිළිතුරක් පාර්ලිමේන්තුවට ලැබිය යුතුයි. ඒ ජනාධිපතිතුමත් එක්ක සාකච්ඡා කළා තේරුමක් නැහැ. ඒ නිසා අපි අද පැවැත්වුණු සාකච්ඡාවට ගියේ නැහැ. ඒකට හේතුව මේ පිටුවඩුවීම පිළිබඳව පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරුනේ. පාර්ලිමේන්තුවට ඒ පිළිබඳ පිළිතුරක් ලැබිය යුතුයි. පාර්ලිමේන්තුව හරහා රට ජනතාව දැනුවත් වෙන්නේ ඒක ගැන සාකච්ඡා නෙමෙයි අවශ්‍ය වෙන්නේ. ජනාධිපතිතුමාට ඉතාම ගෞරවයෙන් සඳහන් කරනවා ඔබතුමා බැඳුම්කර හොරුන් ඇල්ලීම සම්බන්ධයෙන් ගනු ලබන ඕනම තීන්දුවකට අපේ සහයෝගය තියෙනවා. බැඳුම්කර හොරුන් පමණක් නෙවෙයි මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලයේ වේවා වෙන ආණ්ඩු කාලයක වේවා ඕනෑම හොරෙක් ඇල්ලීම සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ගවලට අපේ පූර්ණ සහයෝගය තිබෙනවා. හැබැයි මැතිවරණ කටේ ඔබතුමා මේ හදිසියේ කැඳවීම දේශපාලන වාසියක් ලබා ගැනීමට දරන උත්සාහයක් ලෙස අපට හැඟෙන නිසා මේ අවස්ථාව අපිට මේ රැස්වීමට සහභාගී වෙන්න හැකියාවක් නැහැ. මේ අතර පළාත් පාලන ඡන්ද විමසීමට පෙර බැඳුම්කර කොමිෂන් වාර්තාව සහ බරපතල වංශා දූෂණ කොමිෂන් වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් පැවැත්විය හැකිද යන්න පිළිබඳ සාකච්ඡා කිරීමට හෙට දහවල් 12ට කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පක්ෂනායක රැස්වීමක් ඇඳවා තිබෙනවා. කතානායක මාධ්‍යංශයේ නිවේදනය කළේ ඊට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාද එක්වීමට නියමිත බවයි.
සයිටම් ගැටලුව වෛද්‍යවරුන්ගේ දීමනා කප්පාදුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් තම සංගමය හෙට දිනේදී දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක් සිදු කරන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනය කරනවා. මේ දක්වා කිසිදු සාධනීය ප්‍රතිචාරයක් බලධාරීන්ගේ ලැබිලා නැති තත්ත්වය යටතේ හෙට දින උදෑසන 8 සිට ආරම්භ වෙන දීප ව්‍යාප්ත පැය 24 කාලයක් පුරා ක්‍රියාත්මක වෙන එක් දින සංකේත වැඩවර්ජනයක් ආරම්භ කිරීමට අද උදෑසන රැස් වෙච්ච රජයේ වෛද්‍යාරින්ගේ සංගමයේ විධායක සභාව තීරණය කළා. ඒ අනුව දිවයින පුරා සියලුම රෝහල්වල හදිසි ප්‍රතිකාර සේවා කටයුතු හැරුණාම අනිකුත් සියලුම සේවාවන් හෙට දිනය තුළ බිඳ වැටීමට නියමිතයි. ඒ අනුව අද දවස තුළ මේ සම්බන්ධයෙන් බලධාරීන් පුළුවන් එයාගේ ප්‍රතිචාර ලබා දෙන්න. ප්‍රතිචාර ලැබෙන්නේ නැත්නම් රජයේ වෛද්‍යාරින්ගේ සංගමයේ විධායක සභාව තීරණය කළා. පෙබරවාරි 5 වෙනිදා තියෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදී බලධාරීන්ට වඩාත් හොඳින් දැනෙන තීන්දුව තීරණ වැඩවර්ජන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ගන්න ලෑස්ති. අද වෙනකොට සෞඛ්‍ය ලේකම්තුමා ඇත්තටම අතුරුදහන් වෙලා තියෙනවා. එතුමා හොයාගන්න බෑ මාධ්‍යවේදීන් වල තමුන්නාසලටත් පුළුවන් නම් වටිනා ත්‍යාගයක් දෙන්න වටිනවා සෞඛ්‍ය ලේකම්තුමා හොයාගන්න පුළුවන්. ඒ වගේම අපේ අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා වහාම මැදිහත් වෙලා සෞඛ්‍ය ලේකම්වරයාත් සෞඛ්‍ය ඇමතිවරයාත් සම්බන්ධයෙන් තීරණයක් ගත යුතු තියෙනවා. එසේ නොවුනොත් ඉතා දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්න 5 වෙනිදා මධ්‍යම කාරක සභාව රැස්වීමට නියමිතව තිබෙනවා. මේ අතර මාළඹේ සයිටම් ආයතනය අහෝසි කිරීම පිළිබඳව එකඟතාවයන් කඩකිරීම සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. එම ලිපියෙන් ඔවුන් පැහැදිලි කර ඇත්තේ මාළඹේ ස්ලිට් ආයතනය හරහා නැවතවරක් වෛද්‍ය උපාධිය මුදලට විකිණීමට රජය සූදානම් වන බැවින් සයිටම් විරෝධී සටන් වඩාත් තීව්‍ර ලෙස ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට ශිෂ්‍ය ව්‍යාපාර කටයුතු කරන බවයි. මේ අතර සයිටම් විරෝධී පාර්ශ්වයන් මුලා කළ බවට නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතර නැගෙන චෝදනාව පිළිබඳව ඊයේ පැවති උත්සවකින් අනතුරුව මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනීකරණ ඒකාබද්ධ විපක්ෂයේ සිටින මන්ත්‍රීවරුන් තමන් සමග ආණ්ඩුවක් පිහිටුවීමට නොපෙමිණෙන බව දැන ඔවුන්ට ආරාධනා කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ රිකිලගස්කඩ ප්‍රදේශයේ අද පැවති ජනහමුවක් අමතමින්. පළත් පාලන ඡන්ද විමසීම ඉලක්ක කරගනිමින් එක්සත් ජනතා නිදහස් සඳහනේ සංවිධාන කරන ජනහමු මාලාවේ ජනහමු කිහිපයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මාතරේ නගරයේදී සහ රිකිලගස්කඩ පොළ භූමියේදී අද පසොරුවේ පැවැත්ුණා. පක්ෂේ මේ පැත්තේ මේක තමයි වමේ කඳවුර. වමේ කඳවුරේ නායකයා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විතරයි. අපි ඇවිදilla ඇහුව නිකන් නම් බෑ. ගහන්න ඕනේ අලියට සුනු විසිරු වෙලා යන්න. දැන් බලන්නකෝ මහා දවාලේ බැංකුව මංකොල්ල කෑවේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා නොදන්න තොත්ත බබා. එයා පත් කරේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එපයි කිව්වා. පත් කරනකොට කිව්වලු සම්පූර්ණ වගකීම මං බාර ගන්නවා කියලා. දැන් ඉතින් බාරගනින් හොරක මේ වගකීමත් බාර ගන්න ඕනේ. මේ ගැහිල්ල ඉස්සරහා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා දණෙන් වැටුනේ නැහැ. කෙලින් තීන්දුව ගත්තා. දැන් කට්ටිය දෙකොණ දාලා පැටලිලා ඉන්නවා. හොරෙක් නොවන මිනිහෙක්, බේබද්දෙක් නොවන මිනිහෙක්, සල්ලාලෙක් නොවන මිනිහෙක් තමුන්නාස්ලාගේ mantri කරගන්න. පොට්ටුවේ මෙයා පිටලස්කට දාලා තියෙන කවුද? පොලි මුදලාලි කෙනෙක්. අර හඟුරන් කැටේකෙක් ඉන්නවා. උගේ බිස්නස් එක අපේ හාමුදුරනේ ගංජා විකිනීම. අර මානකොල එකෙක් තරම් කරනවා. ඒක අර ආණ්ඩුවේ බැකෝ එකේ ඔළුව අරන් ගිහලා දික්කා යකඩෝ. මම විශ්වාසයෙන් කියන ඔබ වහන්සේලාට අපි හරි ප්‍රවේශමෙන් මේ කණ්ඩායම පේරුවේ. මේ කණ්ඩායම එහෙම හොරෙක් නෑ. ගංජා විකුණන කුඩු විකුණන එකෙක් නෑ. එඳ පෙබරවාරි 10 වෙනිදා හවස 5 වෙනකොට වලපණයත් හේරහැටත් හඟුරන් කැටත් බුලත් කොලෙන් ජයග්‍රහණය කරනවා කියන එක මං තමුන්නාන්සලාට කියන්න කැමතියි. දේශපාලනය කරන අයගෙන් 50%-60% හොඳයි, 30%-40% වැරදි. ආපුදා ඉදන් හොරකම් කරනවා. පෙරේදා මම කිව්වා රත්නපුරයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තුවේ ඉන්න 96 දෙනා මාත් එක්ක එකට හිට ගන්නවා නම් මට ආණ්ඩුවක් හදන්න පුළුවන් කියලා කිව්වා. හැබැයි ඇත්ත කතාව මොකද්ද? මම එහෙම කිව්වේ ඇයි? මම එහෙම කිව්වේ
මම දන්නවා ඒගොල්ලන්ට මාගාවට එන්න බෑ මගේ ප්‍රතිපත්ති පිළිගන්නේ නැහැ. ජීඑල් පීරිස්ගේ ඔය හොර පක්ෂය ජීඑල් පීරිස්ගේ දේශපාලන කුණු කානුව ඕක හොරු රැකගන්න හදපු පක්ෂයක්. ඕක හොරුන්ගේ ආවරණයට හදපු පක්ෂයක්. ඕක හොරුන් නිදහස් කරගන්න හදපු පක්ෂයක්. ඕකට වට වෙලා ඉන්න හොරු ටික නොදන්න අය කීප දෙනෙක් ඒක වටේ ඉඳගෙන කැහගානවා. ඒක තමයි ඇත්ත. මගේ ප්‍රතිපත්ති පිළි අරගෙන නොකෙලිටි පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් සඳහා ඔය හොරු මාත් එක්ක හිටගන්න එන්නේ නැති බව මම ඊටාම පැහැදිලිව දන්නවයි කියන එක මම තමුන්නාසලට කියන්නට ඕනේ. කොච්චර හොරු හිටියත් කොච්චර දූෂිතයෝ හිටියත් මේ රට අපි හදන්න ඕනේ අපේ හාමුදුරුවනේ. පාර්ලිමේන්තුවේ ඉන්න හොරු නොවන හොරකම් නොකරපු හොර චෝදනා නැති ඒ සියලු දෙනාට මම ආරාධනා කරනවා පක්ෂභේදයෙන් තොරව නොකිලිටි දේශපාලනයක් කරන අයට අපි හොඳ ආණ්ඩුවක් හදාගෙන ඉස්සරහට යන් කියලා මං ඒ සියලු දෙනාට මම ආරාධනා කරනවා. මෙතර පසුගිය ඔක්තෝබර 13 වෙනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට හත් හැවිරිදි අමානා රයිදා කුඩා දැරිය බදුල්ලේ සිට පැමිණ තිබුණා. රයිඳ මේ ඉන්න මම බලන්න මම බදුල්ලේ අපහම බලන්න එනවා. කෝල් කරන දවසක් කියන්න. ඇගේම ආරාධනාව ඉවත නොදමු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ පස්වරුවේ බදුල්ලේ පැවති ජන හමුවෙන් අනතුරුව අමානා රයිදාගේ නිවසට ගොඩ වැදුණා. තම යහළු යෙහෙලියන් සමග එක්ව අමානා ජනාධිපතිවරයා මහත් සෙනෙහසින් පිළිගත්තා. ඉදිරි ඡන්ද විමසීමෙන් පසු යලිත් සමගියෙන් 2020 දක්වා ආණ්ඩුව කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලයටපත් කළ පක්ෂ අද තීරණය කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ කඳුරුවෙල නගරයේ පැවති ජන රැලියකට එක් වෙමින්. විවර පළාත් පාලනායතන ඡන්ද විමසීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ සංවිධානය කළ ජනරැලි මාලාවේ තවත් රැලියක් ඊයේ පසුරුවේ පැවැත්ුණේ අකුරණ නගරයේදී. මෙම රැලියට පක්ෂයේ අමාත්‍යවරු නැතුළු පිරිසක් එක්ව සිටියා. දැන් පොහොට්ටුව ඡන්දෙ ඉල්ලනවා. ස්වාධීන කණ්ඩායම් ඡන්දෙ ඉල්ලනවා. ඒගොල්ලන්ට වැඩක් කරන්න පුළුවන්ද? විපක්ෂයේ ඉඳ පොහොට්ටුවට බෝක්කුවක්වත් හදන්න බෑ. මොකද සල්ලි දෙන්නේ අපි. අගමැතිතුමා තමයි මේ සල්ලි දෙන්නේ. අගමැතිතුමා සල්ලි දෙන්නේ එක්සත් ජාතික පක්ෂ සභාවලට පමණයි. අන්න මේ නිසා ජානාන්විත විදියට විශේෂයෙන්ම අපිට සහයෝගය දෙන්නේ නැති අයට කියන්න ගමට වැඩක් කරගන්න ආණ්ඩුවට සම්බන්ධ මන්ත්‍රීවරයෙකුට ඡන්දය දෙන්න කියලා. අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති තවත් රැලියක් අද පස්වරුවේ කඳුරුවෙලදී පැවැත්ුණා. පහුගිය ජනාධිපතිවරණයේදී ඔබ අපි එක්කහු වෙලා මහින්ද රාජපක්ෂ පාලනය අපි ගෙදර යවුවා මිත්‍රවරුනේ. මහින්ද පාලනය ගෙදර යවලා අපි මේ පුටුවට ගිහිල්ලා ඉඳෙව්වා වර්තමාන ජනාධිපතිතුමාව. එපා නේද? අපි එතුමව ඔය පුටුව ඉන්දෝනෙට අපි විශ්වාස කරේ නෑ මේ UNP කාරයෙක් වෙයි කියලා. හැබැයි අපි හිතුවා කළගුණ සැලකීමක් තියෙයි කියලා. අද වෙනකොට කළගුණ සැලකීමක් නැහැ. අද බුලත් දෙනවා ටීවී එකේ. ඒ බුලත් දෙන්නේ අපිට නෙමෙයි. එතුමා පරාජය කරන්න හදපු අයට තමයි බුලත් දෙන්නේ. දිනවපු එක්සත් ජාතික පක්ෂය අමතක කරගෙන අපිට පෙන්වන්න හදන කඩුවක්. ඒකෙන් කවුරු කැපෙයිද දන්නේ නැතිලු. අදත් අපේ එක්සත් ජාතික පක්ෂ පෙරමුණ මුණ ගැහුණ 2014 පොදු අපේක්ෂක හැටියට මෛත්‍රීපාල සිරිසේන මෑතුමාට සහයෝගය දුන්න පක්ෂ සියල්ලම ඉන්නේ එක්සත් ජාතික පක්ෂ පෙරමුණේ. අපි හදන ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතරයක් තියෙනවා. එහෙනම් 2020 වෙනකන් අපි මේ ආණ්ඩුව ගෙනියනවා කියලා අපි තීරණය කළා. ඒක වෙනස් කරන්න බෑ. ඒ වගේම ඡන්දෙන් පස්සේ ඒ සමගිය ඇති කරගෙන ආපහු මේ ආණ්ඩුව සමගියෙන් ගෙනියන්නත් අපි තීරණය කළා. දැන් මේ ප්‍රාදේශ සභා ඡන්දෙ දෙමු වෙන වෙනම එනවා. ඡන්දෙන් පස්සේ කොහොමවත් මේ ආණ්ඩුව පවතිනවා. ඊළඟ සැරේ පළාත් සභාවත් එක්සත් ජාතික පක්ෂයේ දින්නාම බයක් සැකයක් තියාගන්න එපා. අපිට තියෙන්නේ දැන් මේ වැඩ කටයුතු කරන්න පළමුවෙන්ම පෙබ්‍රවාරි 10 වෙනිදා එක්සත් ජාතික පක්ෂයට ඡන්දෙ දීලා ජයග්‍රහණය කළා. ඔබේ පළාතේ දියුණුව ගෙනියන්න කියලා සියලු දෙනාට මම ස්තුති කරනවා. වත්මන් දේශපාලනය වෛරයෙන් සහ ක්‍රෝධයෙන් පිරී ඇති බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අම්බලංගොඩ ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමින්.
ශ්‍රීලංකා පොදුජන පෙරමුණෙන් මෙවර ඡන්ද විමසීමට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් වෙනුවෙන් අම්බලංගොඩ පොල්වත්ත මහජන ක්‍රීඩාංගණයේ අද පසවරු වී මෙම ජනරැළිය පැවැතුණා. ඊට හිටපු ජනාධිපතිවරයා එක් වූයේ අද පසවරු 4:30ට පමණ. නාසරතගේ ඡන්දෙන් මම පාර්ලිමේන්තුවට ගියාම අර අල්ලපු ඇටේ පියා එයාට මං කියන්නේ පිම්පියා කියලා. ගැහුවා පොකට් මගේ මන්ත්‍රීකමට. මඩ බම්බු මන්ත්‍රීකම ඕනේ නෑ. ඔච්චර ආසනන් තියාගනින් ඔය මන්ත්‍රීකම. මෙයා මොනවද අම්බලංගොඩට කරේ? ඉස්සර මහින්ද මහත්තයා දැක්කම අපිව තල්ලු කරලා දානවා. මං එදා මහින්ද මහත්තයට කිව්වා සර් අපිත් නම් එන්න බෑ, මහමෙරු පර්වතයේ ඉස්සර හැදිගත්තා. දැන් ටිකට් ඉස්සෙල්ලා ඇමතිකම් ප්‍රදානය කළා මහින්ද රාජපක්ෂ මහත්මයා ඉන්නකල් මට ලැබෙන්නේ මොනවද කියන එක මම රහසක් හැටියට තියාගන්නවා. මෙහිදී රැලි ඇමතු හිටපු ජනාධිපතිවරයා මාව අල්ලගෙන මට බනිනවා, මට කෑ ගහනවා, අපායේ යවනවායි කියනවා, උඩ පනිනවා. දියනේ මම කිව්වා එහෙම කරන්න එපා, එතුමා වගකීමකින් යුක්ත ජනාධිපතිවරේ වැරදිලාවත් හදිස්සියේ ප්‍රෙෂර් එක වැඩි වුණා. මොන දෙයියන්ට කියන්නේ? ඒ කාටවත් බලක් නැහැ. අද පළවෙනි පන්තිය පුංචි දුවේ ඉස්කෝලේ ඇවිල්ලා මාව බලන්න ඉන්න ඕනේ කියලා තාත්තත් එක්ක මාව බලන්න ආවා. තුතයි දුවයි දුව පිළඟදි පින්තූරයක් දැකලා තියෙනවා, කොහේ හරි පරණ පින්තූරයක්. අගමැතිතුමයි ජනාධිපතිවරයායි දෙපැත්තේ ඉන්නවා, මම මැද ඉන්න පින්තූරය. මේක දැකලා පුංචි දුව අහනවා, තාත්තේ අපි ජනාධිපතිතුමාට බය නැද්ද? මේ මැදට වෙලා ඉන්නේ මේ දෙන්නගේ මේ පුංචිගේ. මේ පොඩි එකාටත් තේරෙනවා ඇයි මේ වෛරය කෑගහන ආකාරය දිහා බැලුවම ඕන පොඩි එකෙකුට තේරෙනවා මේ වෛරයෙන් ක්‍රෝධයෙන් පලිගන්න කරන කතාවක් කියලා. එහෙම කළා බෑ. අද මේ රටේ ප්‍රශ්න කොච්චර තියෙනවද දැන් බලන්න. පොල් ගෙඩියක් ගන්න කීයද දැන්? හැබැයි දැන් ඒකට විසඳුමක් දීලා තියෙනවනේ, පිටරටින් පොල් ගෙනල්ලා තියෙනවා කට්ට නැති. ඉතින් ඒක එයාලා කියලා දෙනවා අර ක්‍රෝටන් කොළ සම්බල් කන්න කිව්වා වගේ, තම්බගෙන කොස් කොළ කන්න කිව්වා වගේ. මේක අරගෙන කුඩු කරලා උඩු දාලා කාපිය කියලා පොල් කුඩු. මෙන්න දීපංකො ඡන්දේ තවත් ඒකෙන් නැව දෙන්නේ නැහැ. එයාලා පොල් කුඩු කවලා දැන් ලුණු පොල් කට්ටෙ මිල ගිහිල්ලා තියෙන හින්දා සීනි ටික පරිප්පු ටික අල ටික කියන්න මොකද්ද වර්ගය කියලා 100ට අඩුවෙන් තියෙන මෙල්ලගේම පිට තමයි නේ මේ කට්ටිය කතාව දෝලාවේ ගමනයි. මෙතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කරන ජනරැළි මාලාවේ තවත් ජනරැළියක් ඊයේ පසුරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොටදී පැවැත්ුණා. අම්බලන්තොට කොග්ගල්ල ගියා මේ සාකච්ඡාව. එතන හිටියා කාන්තාවක් ඉස්සරහා පෙළෙන් වාඩි වෙලා. කවුද ළමේ දුවගෙන ඇවිල්ලා රහසක් කිව්වා. ටිකක් ටිකස්සෙලා වගේ නැගිටලා ආපහු වාඩි වෙලා මම හිතුවා මොනවා හරි කරදරයක් කියලා. මම ඇහුවා සහෝදරිය මොකද මෙන්න මේ ආදේව අපට සිමෙන්ති කොට 10ක් දුන්නා. දැන් මෙතන ඇවිල්ලා වාඩි වෙලා ඉන්නයි කියලා අන්න වෑන් එක කරන් ඒක පටවන් යනවා. මාර බඩු. ඌ නෙවෙයි තියන්න ඕන ඔය ජීප් එකට ගල් ගහන්න ඕන. පෙබරවාරි 10 වෙනිදා ඔය වගේ තමුන්නාන්සලාට දීලා ගන්න මේ මාගමින් එළවන දාන්න ඕන. එක්සත් ජාතික පක්ෂය බලයට පැමිණියොත් ශක්තිමත් ආර්ථිකයකට පදනම වේයි බොහෝ දෙනා සිතුවද අදවන විට ආර්ථිකය කඩා වැටී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මඩකලපුවේ පැවති ජනරැලියක් අමතමින්. පළාත්පාල නායතන ඡන්ද විමසීම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරනු ලබන ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් මඩකලපුව එරාවුරු නගරයේදී ඊයේ පැවැත්ුණා. එදා මුළු වේදිකාවල මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කිව්වා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පාලනය අපරාධ කරා. හැබැයි මේ මෛත්‍රීපාල මහත්තයා මේ කියනවා මහින්ද මහත්තයාතුළු කට්ටි එනවා නම් එයත් එක්ක ආණ්ඩුවක් හදනවා කියලා. ජනාධිපතිකම ගන්නකොට එකක් කියනවා අරගෙන වෙන දෙයක් කරනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයාත් එහෙම තමයි. හොරකම් කරන්නේ නැහැ කිව්වා. ආණ්ඩුව අරගෙන දින 50න් මහ බැංකුවට ගැහුවා. ගොඩක් අය හිතුවා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් අහපුවාම ආර්ථිකය හොඳයි කියලා. බිස්නස් හොඳයි කියලා. දැන් බිස්නස් හොඳද? බිස්නස් කඩා වැටුණා. මේලකට කියනවා හාල් ගණන් නම් හාල් ගේනවා පිටරටින්. පොල් ගණන් නම් පොල් ගේනවා පිටරටින්. එළවලු ගණන් නම් එළවලු ගේනවා පිටරටින්. ඒකට කොළඹ හරස් වීදියේ මුදල් අල්ලලා දෙන්නේ පත් කරගත්ත නම් ඇති. ආණ්ඩුවන දෙයකට
මැතිවරණයේ ආසන්න වන විට ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබල චරිත කිහිපයක් සිරගත කිරීමේ සූදානමක් පවතින බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජීල් පීරිස් මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. මේ නාට්‍යයේ පළවෙනි ජවනිකා ලක්ෂ්මන් කිරියැල්ල ඇමතිතුමා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන්, මහින්ද සමරසිංහ ඇමතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් නිශ්චිත වශයෙන් ප්‍රකාශ කරනවා පෙබරවාරි 10 ඉස්සෙල්ලා මේ විවාදය කොහෙත්ම දෙන්න පුළුවන් කමක් නැහැ. සිරිසේන ජනාධිපතිතුමා මවිතයට පත් වෙනවා. දැන් එතුමා කියනවා මේක සම්පූර්ණයෙන් වැරදි. පෙබරවාරි 10 ඉස්සෙල්ලා මේ විවාදය තබන්න ඕනේ කියලා පාර්ලිමේන්තුවේ. දැන් නාට්‍යයේ තුන්වෙනි ජවනිකා ඒ ඉංගිය ජනාධිපතිගෙන් ලැබුණු විගස අගමැතිතුමා ක්‍රියාත්මක කරනවා. කථානායකතුමාට ලිපියක් යවනවා. මේ විවාදය 8 පවත්වන්නේ කියලා. දැන් නාට්‍යයේ 4 ජවනිකා. ඊට පස්සේ තර්කයක් ඉදිරිපත් වෙනවා ජාතික කොමිෂන් සභාවට. 8 පාර්ලිමේන්තුවේ විවාදය තියෙනවා නම් එහෙනම් ඡන්දය කල් දාන්න ඕනේ. මේක සැලසුම් සහගතව කරපු වැඩක්. ජාතික මැතිවරණ කොමිෂන් සභාවට කියනවා මේවට අසු වෙන්න එපා. මේක කුමන්ත්‍රණය. තමන් හොඳ සෙල්ලම් බලාපොරොත්තු වෙන්න. අන්තිම දවස් කීපයේ ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබල චරිත කිහිපයක් හිරබාරයට ගන්න සැලසුම් කෙරේ. එහෙම වුණොත් අපි ඒ ගැන කිසිත් පුදුම වන්නේ නැහැ. තව දෙයක්, ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබල චරිත කිහිපයක් පක්ෂයෙන් නෙරපා දැමීමේ වැඩපිළිවෙල. ඊට පස්සේ තර්ක කරනවා ඒගොල්ලන්ට පාර්ලිමේන්තුවේ ආසන අහිමි වෙනවා කියලා. අපි ඒකට මුහුණ දෙන්න සම්පූර්ණයෙන් සූදානම්. පසුගිය ආණ්ඩුවට චෝදනා එල්ලවන බරපතල වංචා පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව විශාල බව පෙන්වීමට එහි අකුරු විශාල කර මුද්‍රණය කර ඇතැයි පිවිතුරු හෙළවරුමය චෝදනා කරනවා. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මපිල මහතා මේ බව කියා සිටියා. මීට වසර 2000කට කලින් රෝමයේ හිටිය අධිරාජ්‍යය තමයි කැලිගියුලා අධිරාජ්‍ය. කැලිගියුලා මානසික රෝගියෙක් වගේම හරිම කම්මැලියෙක්. කැලිගියුලා තීන්දුව ලබා දුන්නේ දෙපාර්ශ්වයෙන් ඉදිරිපත් කරලා තියෙන ලේඛනවල බර මැනලා, වැඩියෙන් බර ලේඛන ඉදිරිපත් කරලා තියෙන පාර්ශ්වයට වාසිදායක වෙන්නයි. අවාසනාවට අපේ ජනාධිපති ලේකම්තුමා කැලිගියුලා වගේ ක්‍රියා කරලා තියෙනවා. වත්මන් ආණ්ඩුවට චෝදනා එල්ල වෙන බැඳුම් කර වාර්තාවේ තියෙන්නේ පිටු 946. පසුගිය ආණ්ඩුවට චෝදනා එල්ල වෙන බරපතල වංචා පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව ඊට පොඩි. ජනාධිපති ලේකම්තුමා කල්පනා කරා පෞගිය ආණ්ඩුවේ වාර්තාව පොඩි එකක් වෙලා වර්තමාන ආණ්ඩුවට එරිව තියෙන වාර්තාව ලොකු එකක් වුණා. වාර්තා දෙක දිහා බලලා මිනිස්සු තීරණය කරාවි පෞගිය ආණ්ඩුව තර ආණ්ඩුවට වඩා වත්මන් ආණ්ඩුව දූෂිතයි. ඒ නිසා ජනාධිපති ලේකම්තුමා මොකද කරේ? තමුන්නාන්සේට මම මේක ප්‍රදර්ශනය කරන්නම්. මම හිතන්නේ මේ තියෙන වාර්තා දෙක. මේ තියෙන බැඳුම් කර කොමිෂන් සභා වාර්තාව ඉංග්‍රීසියෙන් තියෙන්නේ පුංචි අකුරු සිංගල් ස්පේස්. ඒ වාර්තාව මේ වාර්තාව දැන් මේ වාර්තාව පොඩ්ඩක් ලොකුයි. පොඩ්ඩක් ලොකු කරගත්තේ කොහොමද? මේ වාර්තාවේ තියෙන දමුණාසල බලන්න. පොල් ගෙඩි අකුරු ඩබල් ස්පේස්. අන්තිම මේවත් පුංචි දෙකේ පන්තියේ සීනි බෝල වැඩ. බැලු බැලමට වැඩේ යහුවේ. මේ දවස්වල අපේ අගමැතිතුමන් වේදිකාවක් ගාන ගිහින් කියනවා ජනාධිපති කොමිසමෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රජායිතිය හිමි කරන්න කියලා නිර්දේශ කර තිබෙනවා. මම අගමැතිතුමාට අභියෝග කරනවා පුළුවන් නම් ප්‍රජායිතිය හිමි කරන්න කියලා නිර්දේශ කර තිබෙන නිර්දේශයේ තිබෙන පිටුවේ අංකය කියන්න. ජනාධිපති විමර්ශන කොමිසමකට ප්‍රජායිතිය අහෝසි කරන්නයි කියලා නිර්දේශ කරන්න බලයකුත් නැහැ. ඒ බලය තියෙන්නේ විශේෂ ජනාධිපති කොමිෂන් සභාවල. ඒ නිසා රටේ දෙවන පුරවැසියා ජාතියට වීලු සපයන්නෙකු බවට පත් වුණොත් ජාතිය වීලුවක් බවට පත් වෙනවා. මේ දිනවල සිනමා ශාලාවල නව චිත්‍රපටයක් තිරගත වන බව රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීතුමා කියනවා. මන්ත්‍රීතුමා කියන ඒ චිත්‍රපටයේ නම දැනගනිමු රට වටකර බැඳත් කට වටකර බඳින්න බැරි වැට නැති කටෙන්. පහුගිය කාලෙක ළමෙක් පාසලට දාන්න ගිහිල්ලා මට ඇති වෙච්ච ප්‍රශ්නේ, මම මහ ඇමති වෙලා ළමෙක් දාගන්න බැරි නම් මේ මහ ඇමතිකම මොන බම්බුවටද? එනිසා මිත්‍රවරුනි, ගුරුවරියෙක් දන ගැස්සුවා කියලා බලෙන් මට වැඳලා සමන්ත විද්‍යාරත්නලා නිසා මට මඩ වරුසාවක් ගැහුවා. දැන් මේ මාධ්‍යෙන් එලිදර වුණානේ මෙයාගේ කෙරුවාව පළාත් සභාවේ සිදුවීමයි විදුහල්පතිතුමියගේ සිදුවීමයි. එතුමිය ආණ්ඩා දැන් කිව්වනේ රටට මට මේ වගේ සිදුවීමක් වුණා කියලා. අද දවසේ මෙයා මොකද කරේ? යාගේ ගෝලියෝ දාලා බදුල්ලේදි මාධ්‍ය වේදින්ට තර්ජනය කරා. ඒක චන්දදාව ගේට අපිට සතුටුයි. මේ පතු කරේ දරුවන්ට මොනවද වෙලා තියෙන්නේ?
කවුද මේ කුඩු ගේන්නේ යකා? කවුද මේ ගංජා ගේන්නේ යකා? ඇමති බලතල අතට තියාගෙන වතුකරේ දරුවන්ට කුඩු විකුණන කාලකන්ණින් දහවෙනිඳ අවසන් කරන්න. මුංගේ කලිසම් ගලවලා වතුකරෙන් එලවලා දාන්න. එතුමා චන්ද්‍රිකා මැඩම්ගේ සාරි ගලවනවා අර ගලවනවා කියලා එතුමාගේ කලිසම ගලවලා ජම්බරක දාගෙන ඉරේ හිටියා. 2015 ජනවරි මාසට ඉස්සලා කිව්වා මෛත්‍රීපාල සිරිසේන ගල්ලෝර වීවර අරවර මේවර කියලා කිව්වා. දැන් කියනවා අපේ නායකයා අපේ ජනාධිපති පිරිසුදු නායකයා කියලා. ඒ නිසා එතුමාට කියන්න කැමති පෙබ්‍රවරි 10 වෙනිදා පස්සේ එතුමාගේ කලිසම අනිවාර්යව මහින්ද රාජපක්ෂ ගලනවා. 96ක් කෙලින් හිටගත්තොත් හෙට උදේ ආණ්ඩුව හදනවා. මෙච්චර කල් කිව්වේ මහින්ද මහත්තයා හොරා කියලා. 96 දෙනාගේ මහින්ද මහත්තයා තියෙන මන්ත්‍රික මත්තියා කියලා. මහින්ද මහත්තයාත් එක්කමම ආරාධනය කරන්නේ. එහෙම කියනවා එදා අපි මේ ඇමති කාමලෙන් අස්සෙලා කැබිනට් එක සංශෝධනය කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියම කැබිනට් මණ්ඩලයක් ඇති කරන්න අපි සම්පූර්ණ සහයෝගය දෙනවා. අපි කියනවා අපි එන්නේ නැහැ. කුම්බලා උමාලු කෑවනම් දුක් විඳපම් බලලෝ කියලා අපි ආණ්ඩුව හදන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාත් එක්ක විතරයි. තව එක්කෙනෙක් කතා කරනවා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ප්‍රජාව ආශි කරන්න. හත් දෙයියනේ මේ රටේ ඉන්න මිනිස්සුන්ගේ සල්ලි කොල්ල කාපු මිනිහෙකුට පුළුවන්ද මේ රටේ ජීවත් වෙන්න මිනිස්සුන්ට අයිතිය දීපු මිනිහාගේ ප්‍රජා අයිතිය තහනම් කරන්න. බරපතල අපරාධ පිළිබඳව ජනාධිපති කමිෂන් සභාවේ වාර්තාවෙම තියෙනවා මහින්ද රාජපක්ෂ විරුද්ධව චෝදනා 3ක්, ප්‍රියංකර ජයරත්න විරුද්ධව චෝදනා 9ක්, මහින්දානන්ද අලුත්බේට විරුද්ධව චෝදනා 15ක්, විමල් වීරවංශ මගේ යාළුවට විරුද්ධව චෝදනා 28ක්, මහින්ද යාපා අබේවර්ධන විරුද්ධව චෝදනා 32ක්. මේ 96 එතකොට මුන් නැද්ද? එතුමාට සත්භාවයෙන්ම ශ්‍රී ලංකා ආණ්ඩුව පිහිටවනවා නම් වේදිකාවල් වල කතා කරන්න දෙයක් නෙමෙයි. රනිල් වික්‍රමසිංහව ඉවත් කරලා එතුමාට පුළුවන් ආණ්ඩුවක් පිහිටවන්න. බොරුවට මේ රටේ ජනතාව නොමගරින්නේ කියනවා ඒ ඉස්සරහ නොහැ පෙන්වන්න කියලා. අපි යන්නේ මොකට එයාගේ ගේ ඉස්සරහ? යකෝ කරලා පෙන්නහකෝ. ඔය කියන ආණ්ඩුව පිහිටෙව්වොත් කවදාහරි ආණ්ඩු පක්ෂ රැස්වීම තියන්න වෙන්නේ අවීචි මහා නරකාදී. පොළොව පලාගෙන ගිහිල්ලා තමයි ඒක තියන්නේ. මොකද එහෙම පොළොව පලාගෙන යන නරකාදියට යන නියමිත කට්ටිය තමයි ඔය 96 බහුතරයක් ඉන්නේ. මේක කියන්නේ මේ පෙබරවාරි 10 කිට්ටු වෙනකම් හිටියේයි. පෙබරවාරි 10 චන්ද කුට්ටිය කඩා ගැනීම සඳහා විතරක් ඕවේ ප්‍රකාශ කළ වැඩක් නැහැ. ප්‍රකාශ නෙවෙයි අදෝනේ වැඩ. නැතිවෙන කාලේ යම් යම් අය අපි හිතපු දේ ප්‍රකාශ කරනවා. ඉතින් මේක බලාපොරොත්තු වෙනවා. මම එක්සත් ජාතිපක්ෂය යන්න කියලා කලම වෙන්න එපා. ඉතින් අපි දුන්නොත් බැනගත්තුත් ඒක අපි තද්ද වැඩි වෙන්නේ. නෝනායි මහත්තයයි රට වටෙන්ම ණය අරගෙන ණය අරගෙන ඒ ණය ඉල්ලගෙන ගෙදෙට එනකොට නෝනා මහත්තයද කියනවා මේ එයි. අපි එනකොට බොරුවට රණ්ඩු වෙමු. එතකොට දැන් ණයකාරෝ එනවා ගෑණි ගන්නවා දොර පොල්ල විනිය ගන්නවා මෝල් ගහ. අරගෙන දැන් බැන ගන්නකොට අලුමිනිය බලනවා මේක අතර කියලා අපි මෝල් වෙස් පාර කරනවා. නායකාරය ඇරලා යනවා. ඒ වගේ තමයි දැන් අපි තරහයි දින්ට වටිය. ප්‍රධාන සිනමා හල්වල තිනගත වෙනවා. අපි තරහයි. කෝවක්කා ගෙඩි ආහාරයට ගැනීමෙන් පසු රුධිරයේ සීනි මට්ටම පහළ යාම හේතුවෙන් හත්හැවිරිදි දරුවෙකු මිය යාමේ පුවතක් කුරුණෑගල හෙට්ටිපොළ ප්‍රදේශයෙන් වාර්තා වුණා. නිවසේ කිසිවෙකුත් නොමැති අවස්ථාවක දරුවා මෙම ගෙඩි වර්ගයේ ආහාරයට ගෙන ඇත්තේ කුසගිනි නිවා ගැනීම සඳහායි. මේ අවාසනාවන්ත සිද්ධියට මුහුණ දුන්නේ කුරුණෑගල හෙට්ටිපොළ මණ්ඩපොළ ප්‍රදේශයේ පදිංචිව සිටි හත්හැවිරිදි කසුන් සඳරුවන්. දරුවන් සිවුදෙනකුගෙන් යුත් පවුලේ තෙවැනි දරුවා ලෙස උපන් කසුන්ගේ මවපියන් සිය පවුල රකින්නේ එදිනදා කුලි වැඩ කිරීමෙන්. මවපියන් නිවසේ නොසිටි අවස්ථාවක ආහාරය සඳහා නිවසේ කිසිවක් නොතිබූ හේයින් කසුන් කෝවක්කා ගෙඩි ආහාරයට ගෙන ඇත්තේ සිය කුසගිනි නිවා ගැනීම සඳහායි. ප්‍රදේශවාසීන් එක්ව දරුවා කඩිනමින් හෙට්ටිපොළ රෝහලට ඇතුළත් කළත් ඒ වන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටියා. පුතා ඇවිල්ලා හැක්කලක්කෝ මම මෙහෙමයි මල්ලිට මොකද්ද වෙලා සිස්සන්න බලන්න පොඩ්ඩක් යන් කියලා. ඇවිල්ලා පිටියට මල්ලි එක කියලා බලපුවම ගණ ගහන්නේ නැති වෙලා. දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර කුලියා පිටිය රෝහලට රැගෙන විත් තිබුණා. රෝහල් මෘත ශරීරාගාරයේ පසුගිය වසරේ නොවැම්බර් 6 වෙනිදා සිට අලුත් වැඩියා කටයුතු සඳහා වසා දමා ඇති අතර මෘත ශරීරය තැන්පත් කර ඇත්තේ රෝහල් ගිලන් රථ ගාල් කරන පැරණි ගොඩනැගිල්ලේ. එෙහිදී කසුන්ගේ නාසය මීයන් සපාකා ඇති බවට මව්පියන් චෝදනා කරනවා. පොඩිය කපලා ඉවර වෙලා කිව්ව හැබැයි මෙහෙම එකක් වෙලා තියෙනවා. අපි බාර ගත්තට පස්සේ මීයෝ කාලා 9යි මෙහෙම වලක් හැවිලා කාලා. රෝහලට එල්ලවන මෙම චෝදනාව සම්බන්ධයෙන් අප රෝහල් වෛද්‍ය අධිකාරීවරියගෙන් විමසීමක් කළා. මේ පිළිබඳ මූලික විමර්ශනයක් සිදු කිරීමට ආයතන මට්ටමින් සියලුම කටයුතු සූදානම් කර තියෙනවා. මණ්ඩපොළ කනිෂ්ඨ විද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලැබමින් සිටි කසුන් සඳරුවන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුණේ ඥාති හිතවතුන්ගේ සෝසුසුම් මැදියේ.
තවත් පුවත් සමගින් රටවටා හිරෝ. මහනුවර අරුත්පුර කොට්ටාසයෙන් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටින අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළ රජිත සමරසූරිය ඔහුගේ ආධාරකරුවන් පිරිසක් සමග පැමිණ තම නිවසට සහ දේපළවලට අලාභානි කළ බව ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ අපේක්ෂකයෙකු චෝදනා කරන අතර අදට සිද්ධි වන අවස්ථාවේ ඒ නිවසේ සිටි පුද්ගලයෙකු ජංගම දුරකථනයකින් රූගත කර තිබුණා. මෙතන අතරගල් ආසනේ රාණිසකල කොට්ටහසට තරං කරන එක්සත් ජාතික පාක්ෂිකයෙකුගේ පක්ෂ කාර්යාලයකට අද අලියොම යතුරුපැදියකින් පැමිණි පුද්ගලින් දෙදෙනෙකු ගිනිතබා පලා යන ආකාරය ඒ අසල තිබූ ආරක්ෂක කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. හිරු ප්‍රධාන පුවත් ප්‍රකාශයෙන් නිබාවට පත්වනවා. පැත්තක් නැතුව ඇත්ත දැනගන්න තිරේ දිස්වන පරිදි හිරු SMS ප්‍රවෘත්ති සේවාව ඔබේ ජංගම දුරකථන ජාලයට අනුව සක්‍රිය කරගන්න. දෙලිත් හැමිමුරාත්‍රි 9:30ට. අයිබෝවන්.